ஐபவன் சுப உதாசனம் காலின பிரவர்த்தி வார்த்தாக்கரணே அங்க இக்க செமட காலின் சத்திய ஹரியட்டும கேன சியத்த உதாசனு பாத்விகாஷ்யாயி மே மமலக்ஷிகா பிரணாந்து பிரதமேன் சிரஸ்தல சர்வபாக்ஷிக ஆண்டுவக் சந்தா ஊசாக்கச்சா தவுமாவசன்னே பந்துலக்கியாய் ராஜ் ஆயத்தனவல முல் புட்டு பத்கிரீமட்ட நவக்ரம வேதையாம் हरक्कटा अल्लन वेगेटम अर्जुन महेंद्रवाद गेमुद रानिल मैत्री यहपालने गत वेरदी तींदु वल्ट जनतावगे मुदलीन वांदिगे वन्न हदान्ने एई अद ठेलिवेकियें प्रतमेन देशी यपुआत राज्य आयतनवल मूलपुट वेनुवेन नवपत्किरीम सिदुकिरीमेदी पूर्व अनुमतिय लभागेनीम सदहा जनाधिपति रानिल विक्रमसिंह कमिटुवाक पत्करति बनवा राज्य व्यवस्थापित मंडल सह राज्य सतु व्यवसाय आयतन बल सभापति सह अध्यक्ष तनतुरु सदा नव पत्किरिम सिदुकिरिमेदी हो वेनस्किरिमेदी पूर्ण अनुमति लबागेनिम सदा जनाधिपति रानिल विक्रमसिंह विसिन मेलेस कमिटुवक पत्करनु लबुवा जनाधिपति लेखम समन एकनायकगे सभापतित्वे नियुत कमिटुवे सेसु सामाजिकयिन लेस अग्रामात्य लेखम अनुर दिसानायक अमात्य मंडल लेखम डब्ल्यू एम डी जे प्रणांदु यन अय कटयुतु करनु लबनवा कमिटु लेखंवरया लेस जनाधिपति अतिरेक लेखं चमिंद कुलरत्नायक पत्कर ऐत्ते राज्य संस्था व्यवस्थापित मंडल सह राज्य सतु व्यवसाय आयतनवल सभापति सह अध्यक्ष मंडल तनतुरु वेनस किरीमट अवश्य नम साधारणीकरणे कल हकि हेतु सहितव नाम योजना इहत कमिटुट इदिरिपत् कर पूर्ण अनुमति लबा गैनीम अनिवार्य कर तिबेनवा पूर्ण एकंगतावेकिन तोरव राज्य संस्था व्यवस्थापित मंडल हा राज्य सतु व्यवसाय आयतनवल सभापति सह अध्यक्ष मंडल तनतुरु वेनस किरीमट वेटिन विट जनाधिपतिवरया वेत केरेन लिखित इल्लीम सह एतम अविदिमत पत्किरीम पिलिमद अवधान यमु करमिन मेम कमिटुव पत्कर ऐति बव संदहन मे पिलिमदव जनाधिपति लेखंवरयागे अत्सनिन यतुव सियलुम अमात्यांश लेखंवरुन्ट ऋज्व लिपियक यमु कर ऐति अतर ए संदहा अवश्य कटयुतु संपादने वेनुवेन अग्रामात्य लेखं हा मुदल आर्थिक स्थायीकरण हा जातिक प्रतिपत्ति अमात्यांशयट पिटपत यमु कर ऐति बवयि जनाधिपति माध्यांशय संदहन कले දැන් අවශ්‍ය වන්නේ දේශපාලකණින්ගේ කළු හෝ සුදු බලන කාලය නොව රට ගොඩනැගීමට දායකත්වය ලබා දීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. වත්මන් ජනාධිපතිවරයා තමා හොඳින් දන්නා බවත් තමන්ව වත්මන් ජනාධිපතිවරයාද හොඳින් දන්නා බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා එතුමායි මා ආණ්ඩු කළා එකට අවුරුදු 5කට ආසන්න කාලයක්. ඒක නිසා එතුමා මගේ හැටි දන්නවා මම එතුමාගේ හැටි දන්නවා. දැන් මේ වෙලාවේ රට තිබෙන තත්ත්වයේ හැටියට දේශපාලකයන්ගේ කළු සුදු බලන එක නෙවෙයි තියෙන්නේ. ජනතාව බේරා ගැනීම සඳහා අපි එකට එකතු වෙලා වැඩ කළ යුතුයි. පසුගිය අවුරුදු 3කට වැඩි කාලයක් මේ රටේ සිදු වූ පාලනය තුළ ඇතිවෙච්ච තත්ත්වය නැවත ආපහු ගන්න දවසකින් දෙකකින් පුළුවන් කමක් නැහැ. ඇත්තට මගේ කාල සීමාවේ මට කොච්චර බැන්නද මගේ අතපය ගැලෙව්වේ නැති ටික විතරයි. මට කරන්න තියෙන නිින්දා අපහාස ඔක්කොම කළා. නමුත් අද තියෙන ප්‍රශ්න එකක්වත් තිබුණේ නැහැ. මිනිස්සුන්ට බඩු මිල අඩුයි. අපි රැකී රක්ෂා යම් ප්‍රමාණයක් දුන්නා. අපි ඉතාම හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා පැවැත්තුවා. මගේ විදේශ ප්‍රතිපත්තිය උනේ සිරිමාවු බණ්ඩාරනායක මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය. ඒක නිසා හැම කෙනෙක් එක්කම දැඩි සුහදතාවයකින් අපි රටවල් කටයුතු කළා. අද ඒවා පෞගිය අවුරුදු තුනේ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. බොහෝ මිත්‍ර රටවල් අපෙන් රට ගොඩනගන බව පවසමින් සිදු කරන ව්‍යාජ වැඩපිළිවෙල සඳහා තමන් සහය දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් वर्तमान अग्रामात्यवरया मे तरम आर्थिक सामाजीय देशपालनिक विनाश रट लक्वीतिवेन मुहूर्तक अरुम पुदुम कैबिनेट पत्रिका वक्यतुमा इदिरी पत्कर नवा अनुप्राप्तिक जनाधिपतिवरया पत्री मे ක්‍රියාදාමයට මන්ත්‍රීවරුන්ට ලබා දුන්නු පහසුකම් ප්‍රමාණයක් තව දුරටත් ඉදිරියටත් මාස කිහිපයක් ක්‍රියාත්මක කරන්නයි කියන යෝජනාව. ඒ කියන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කිරීමේ ක්‍රියාවලිය මේ වගේ අක්‍රමිකතාවයන් සිදු වෙලා තිබෙනවා. ඒ අක්‍රමිකතාවයේ සිදු වුණා පමණක් නෙමෙයි. ඒක තව දුරටත් දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් එකට අග්‍රාමාත්‍යවරයා යෝජනා කරා. ඒ අතරතුර අපිට කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට මැති ඇමති තනතුරු ගන්න එන්නලු. අපිට ආරංචි විදිහට ඇමතිවරු විශාල ප්‍රමාණයක් පත් කරන්නට යනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ ක්‍රමවේදයේ වෙනසක් නෙමෙයි සිස්ටම් චේන්ජ් එකක් නෙමෙයි. මේ තිබුණු ජරා ජීර්ණ වුණු සිස්ටම් එක තව දුරටත් ව්‍යාප්ත කිරීම. එතකොට අපි සූදානම් නැහැ මැති ඇමති වරදාන වරප්‍රසාද අරගෙන ජනතාවගේ කරපිට බදුබර පටවන්න. මෙරටට පැමිණි චීන යුවන් වෑන් 5 නෞකාව සම්බන්ධයෙන් අසනු කතා දැන්
මේක අපේ රටේ අසරණකම පෙන්නුම් කිරීම. මෙම නැව ශ්‍රී ලංකාව අද වෙනකොට ඉන්දියාව, ඇමරිකා සහ ජනපදයේ ජපානය සහ ඕස්ට්‍රේලියාව සමග සංධානගත වෙලා ඉන්නවා චීනයට එරෙහිව ආරක්ෂාව පිළිබඳ කාරණා ගැන. හුදු ඉන්දියාව විතරක් නෙමෙයි ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය මේ සියල්ලම අපිට අහිමි වෙනවා මේ වැඩපිළිවෙල නිසා. ඉන්දියානු මේ සාගර කලාපය සාම කලාපයක් කරන්න ඕනේ කියන මතවාදය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි හැමදාම හිටියේ. ඉතින් ඒ නිසා කවුරුත් එක තරහ වෙන්නේ නැතුව නොබැඳි පිළිවෙතක් යටතේ මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. මෛත්‍රීපාල ජනපතිතුමාගේ කාලවක වන තුල එතුමායි ක්‍රියාදාමය කරා. කවුරුත් එක තරහ වුණේ නැහැ. අපි පාරම්පරික බැලුවාම ඉන්දියාවට ඉතා කිට්ටු රටක් දේශපාලනව. ඒ වගේම චීනෙත් එක්ක ගොඩාක් ගනුදෙනු කරලා තියෙනවා. ඉස්සෙල්ලාම ලංකාව ගැන කල්පනා කරලා ලංකාවේ අනාගතය සහ ලංකාවේ මිනිස්සු ගැන කල්පනා කරලා අපි වැඩ කරන්න ඕනේ. අපිට චීනයත් අත්‍යවශ්‍යයි, ඒ වගේම ඉන්දියාවත් මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යයි. කලාපේ මහ බලවතුන්ගේ බලවමනාවන් වලට අනුව ලංකාවේ තත්ත්වයන් පාලනය කරන්න මේ රාජ්‍යයන් උත්සාහ ගන්නවා අපිට පේනවා චීනය සහ ඉන්දියාව. මොකද ලංකාවට මේ වගේ සිද්ධි කලිනුත් වැරදිලා තිබෙනවා. ඒ වගේම තමයි ඉන්දියාව සහ චීනය අතර රාජතාන්ත්‍රික ආතතියක් ඇති වෙච්ච සමහර වෙලාවලදී ලංකාව මෙදිහත් වෙලාව විසඳලා දීලා තිබෙනවා. හැබැයි අද ගත්තොත් එහෙම අද ලංකාව මේකේ කොටස්කාරයි. රජයක් විදියට ඒ නැවට අපේ රටට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අපිට ඇත්තටම ගැටලුවක් තිබුණා මේ ප්‍රශ්නේ නිසා ඉන්දියන් සාගරේ මේ කලාපය තුළ විශාල අර්බුදයක් නිර්මාණය වෙයි කියලා බයක් අපිට තිබුණා. මොකද අපි විශේෂයෙන්ම අපිට ඉන්දියාව තරහ කරගන්න බෑ. මේ වෙලාවේ අපේ හොඳම මිතුරා අපිට චීනය තරහ කරගන්න බෑ. ඒ හැමෝටම මේ තමන්ගේ කැමැත්ත ලබා දෙන්න අවසර තියෙනවා. අපි රජයක් විදියට අපි මේ නැවට අපේ රටට ඇතුල් වෙන්න අවස්ථාව දීලා තියෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයේ අර්මුදලට යන්න කටයුතු කරමින් ඉන්න වෙලාවක චීනය ඉතාම වැදගත්. විශේෂයෙන්ම එක පැත්තකින් ඇමරිකාව හා ඉන්දියාව, අනිත් පැත්තෙන් චීනය ප්‍රමුඛ කරගත්ත අනිකුත් ඔවුන්ගේ සහයෝගයේ ඉන්න රටවල්, ඒ දෙකේ කඹ ඇදිල්ලට හා ඔවුන්ගේ ඒ බල පොරයට අපි මැදිහත් වෙලා තිබෙනවා. ඒ හින්දා අපිට තියෙනවා විශාල අනතුරුදායක තත්ත්වයක් අපේ රටේ ඉදිරි ගමන ගැන. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ නීතිය සැමට සමාන නැහැ කියලා ලියමිනුයි. නීතිය සැමට සමාන වෙන්න ඕනේ නේද? ඒක තමයි නීතිය. නමුත් අපේ රටේදී නම් නීතිය එක එක අයට ඕන විදිහට නවනවා, දිගහරිනවා, හකුලනවා, නැව්වා, දිගහැරියා, හැකුලුවා. දැන් බලමු මේ දවස්වල ලොකුම මෙහෙයුම ජනපති මැදුරේ දීපල වනසුපයව හොයන එක. දැනටමත් 32කගේ නම් ලිපින හොයාගෙන අවසන්ලු. සමහරු උන්හිටි තැන් අතෑරලා පැනලා ගිහිල්ලලු. දැන් ඇත්තටම ජනාධිපති මන්දිරය ඔය අරලිය ගහ මැදුරට විතරක් නෙවෙයි, ජනාධිපති රනිල්ගේ නිවසට හා වාහනයට අලාභ කළ සියලු දෙනාවත් අල්ලන්න ඕනේ. ඒකට එක පයින් එකඟයි. අප නිරන්තරයෙන්ම විරුද්ධයි දීපල ඉඩකඩම් යාන වාහන ගිනි තියනවාට. විශේෂයෙන් ජනාධිපති රනිල්ගේ වාහනයට රුපියල් කෝටි 19ක අලාභයක් කරලලු. කොහොමද ගාන? අලාභයේ කෝටි 19ක්. එතකොට වාහනයේ ගාන කීයක් විතර ඇති නේද? කමක් නැහැ. මොකද අගමැතිනේ මේ වාහනයට හානි කරන වෙලාවේ ඔහු අගමැති. ඉතින් මරූටිවල ඔය ත්‍රීවිල්වල ඔය යන්න බෑනේ නේද? ඒක නිල වාහනයක් වෙන්න ඇති. ඒ නිසා ඔය සියලු දෙනාව හානි කරපු අයව අල්ලන්නට අවශ්‍යයි. ඒ අයගෙන් අදාළ අලාභයත් අය කරගන්න ඕනේ. හිරේ විලංගුවේ දාන්නත් අවශ්‍යයි. ඔය අතරවාරයේ ඔය ජනාධිපති කොඩිය මොකද්ද, සරමටද මොකටද මන් දන්නේ, ඇඳපු කෙනාව ඉන්නේ, ඔයාවත් අල්ලගත්තට කමක් නැහැ. දැන් බලන්නකෝ ඔය අතරවාරයේ අර හරක් කටාද මන් දන්නේ කාවද මාස ගානක මෙහෙයුමකින් උඩුබායවලදී අල්ලගෙනනේ නේද? ඒකත් මරු. මීට පෙරත් ඔය පාතාල කුඩුකාරින්ව අල්ලගෙන ආවනේ නේද? අපේ පොලිසිය, රහස් පොලිසිය ඔය වැඩවලට හරි දක්ෂයි. අපේ පොලිසියට හාවෙක් අහු වුණත් දෙක අනිනකොට කියනවා ඔව් මම වලහ කියලා. ඒ කතාව අහලා ඇතිනේ මීට පෙර ලියලත් තියෙනවා ටෙලිවැකි වලින්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හරක් කටාලව මාකඳුරේ මදුස්ලව අල්ලගෙන එන වේගයටම, අරගලේ හිටි අයව අත්අඩංගුවට ගන්න වේගයටම. ඇයි අප්පා අර්ජුන් මහේන්ද්‍රන්ලව ගේන්න බැරි? ඔය අරගලකාරීන් අතර හිටි සමහරුන් යකඩ කපාගෙන ගියාලු. ජනාධිපති කොඩිය සරමට ඇන්දලු. ජනාධිපති මන්දිරයේ මොකද්දෝ මන්ද පිත්තල බෝල වගේක් ගලෝගෙන ගියාලු. මේ
සියලු දේවල් එකතු කළහම ලංකා ඉතිහාසයේ වුණු ලොකුම මංකොල්ලයද නැහැනේ නේද? යකඩ වැටයි පිත්තල බෝලයි රුපියල් කෝටි 1500ක් වෙන්න බැහැනේ නේද? රුපියල් කෝටි 1500කට වැඩි වංචාවක් ගැන අද ආයේ මතක් කරලා දෙන්නම වෙනවා. එහි මහමොලකරු සමහරුන් හැඳින්වුවේ එදා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියලයි. ඒ වගේම සමහරු කිව්වේ මහ බැංකු මංකොල්ලේ මහමොලකරු වත්මන් ජනාධිපති රනිල් කියලයි. අර්ජුන් මහේන්ද්‍රන් දැනට ඉන්නේ සිංගප්පූරුවේ. මේ ළඟදී එයා අපේ රටේ ආර්ථික අර්බුදය ගැන විදේශ මාධ්‍යත් එක්ක සාකච්ඡාවකුත් කළා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එදා අගමැති කාලේ පාර්ලිමේන්තුවට කිව්වේ අර්ජුන් වෙඩිමකට ගියා කියලා. ඕ මගුල් ගෙදරක ගියා කියලයි. වැඩේ කියන්නේ ආයේ ආවේ නැහැනේ, කුදලගෙන ආවෙත් නැහැනේ. නීතිය සැමට සමාන නම් රැට්ටලා පැතුම් කර්නල්ලව අල්ලනවා වගේ අල්ලන් එන්නකෝ. දැන් පොඩි කාලයක් දප්පා ගේනවා නම් කීපාරක් ගෙනල්ලා මිනිහගෙන් ඔය රුපියල් කෝටි 1500ක මහ බැංකු වංචාව ගැන අහන්න තිබුණනේ නේද? මොන සමාන නීතියක්ද? දැන් අද තවත් කතාවක් එළියට ආවා. ඒකත් හරීෂෝක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තමයි මේ අපූරු කැබිනට් පත්‍රිකාව දාන්න ඉඳලා තියෙන්නේ. ඊට ඉස්සෙල් අගමැතිකමෙන් යන්න වුණානේ අර කොල්ලො කුරුට්ටු ටික නිසා නේද? දැන් වත්මන් අගමැති දිනේෂ් පිට ඒක පටවලා. ආරංචි හැටියට වත්මන් අගමැති දිනේෂ් වැඩේට ඊතරම් කැමැත්තක් පෙන්නලා නැහැ. මොකක්ද මේ වැඩේ? එහෙනම් අහගන්නකෝ. යහපාලන ආණ්ඩුව කාලේ අසාධාරණයට ලක්වුණු නිලධාරීන් කීප දෙනෙකුට වන්දි ගෙවන්න යෝජනා කරලා. මෙහෙම වන්දි ගෙවන්න යෝජනා කරපු අය අතර හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඉන්නවා. යෝජිත වන්දි මුදල රුපියල් 150,000, ඒ කියන්නේ කෝටි 1,000,000. හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙන් රත් ඉන්නවා. යෝජිත වන්දි මුදල රුපියල් 140,000, ඒ කියන්නේ 2,40,00,000. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ ඉන්නවා රුපියල් 124,000 යෝජිත වන්දිය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යෝජිත වන්දිය රුපියල් 140,000, ඒ කියන්නේ 1,40,00,000. මහේස්ත්‍රාත් තිලින ගමගේ රුපියල් 160,000 යෝජිත වන්දිය. සොදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් නීල් බණ්ඩාර හපුහින්න යෝජිත වන්දිය රුපියල් 159,000. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යෝජිත වන්දිය රුපියල් 148,000. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යෝජිත වන්දිය රුපියල් 142,000. මේ තමයි යෝජනා කරලා තියෙන නම් ටික. හැබැයි අර හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් තමන්ගේ වන්දිය එපා කියලා තියෙනවා. ඒක ඇත්තටම එපා කිව්වා නම් අප ඉතාම ඉහලින් අගය කරනවා, ගන්නත් එපා. හොඳේ, දැන් අපේ ප්‍රශ්නය මේකයි. මේ අයට වැරද්දක් වෙලා තියෙන්නේ කාගෙන්ද? ඒක වෙලා තියෙන්නේ යහපාලන කාලයේදී. යහපාලන කාලයේදී, අර ගුඩ් ගවර්නර්ස් කියපු කාලයේදී. යහපාලනේ ජනාධිපති කවුද? මෛත්‍රීපාල සිරිසේන. යහපාලනේ අගමැති කවුද? අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ. යහපාලනේ රාජ්‍ය පරිපාලන සොදේශ කටයුතු ඇමති කවුද? ඔයාද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන. දැන් ඔක්කොමලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔය කියන නිලධාරීන්ට හානි කරපු වැරද්ද ඒ තීන්දුව ගත්තේ අපිද? මේ රටේ මහජනතාවද? වැරදි තීන්දුව ගත්ත අයගෙන් තමයි අය කරලා වන්දි ගෙවන්න ඕනේ. අපි පලිද? රටේ අහිංසක මිනිස්සු පලිද? අපේ පරිප්පු ඇටේ සීනි හැන්දටයි ගහන බදු වලින් මේ ජාතියේ අමන වන්දි ගෙවන්න අත උස්සන උන්නේලට මතක් කරනවා ජාති ජාති දුක් විඳින්න වේවි කියලා. යහපාලනය ගත්ත වැරදි තීන්දුවලට ජනතාව හැටියට අපෙන් හූරගෙන කාලා මෙහෙම වන්දි ගෙවන්න
ලැජ්ජ නැද්ද කියලා අහනවා. ඔය ඉන්නේ එදා රට පාලනය කළ යහපාලන මරුවෝ ටික. ඉතින් එයාලගේ පෞද්ගලික ධනෙන් අරගෙන ඔය වන්දි ගෙවන්න කියලා මතක් කරනවා. නීතිය සැමට සමාන නැහැ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඇති හැකි උන්ට එක නීතියක්, නැති බැරි අයට තව නීතියක්. නීතිය නැව්වා ඇති. බංකොලොත් රටේ ජනතාවගේ බොටුව මිරිකලා ඉවරයි. අන්තිම ලේ බින්දුවත් උරා බොන්න හදන්න එපා කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. සර්වපාක්ෂික අණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡා තවම අවසන් වී නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී 2023 පෙබරවාරි මාසේ 4 දින අපේ රටේ 75 ජාතික නිදහස් සමර උත්සවයේ පැවැත්වෙනවා. ඒ කටයුතු සංවිධානය කරන්නට ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඇතුළු ඇමතිවරු කීප දෙනෙක්ගේ සමාජිකත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කරනු ලැබුවා. ඒ වගේම ඉන්දියාවේ 75 නිදහස් සමර දිනයේ විජයග්‍රහණයක් නිසා අපේ තැපැල් දෙපාර්තමේන්තුවත් ඉන්දියාවේ තැපැල් දෙපාර්තමේන්තුවත් දෙක ඒකාබද්ධව සමර මුද්‍ර දෙක බැගින් නිකුත් කරන්නට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එෙහිදී පාර්ලිමේන්තුව නිරූපණය වෙන ආකාරයට දෙරාජ්‍යයේම සමර මුද්‍ර සකස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට ඊයේ දිනේදී අවසරය ලැබුණා. ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගෙන ආර්ථික සමාජ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා වෙන සර්වපාක්ෂික වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරි දින කීපය තුලත් පාර්ලිමේන්තුවේ විධායක සභා ඇති කිරීමත් පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩු පක්ෂය අතර විවිධ පාර්ලිමේන්තු තනතුරු හා ආයතනවල නායකත්වයන් බෙදියාම පිළිබඳවත් මං හිතන්නේ ලබන සතිය දෙක ඇතුළත අවසන් තීරණයකට ලැබෙන්න පුළුවන් වෙයි. දැනුම් සම්භාරයක් සහිත මාධ්‍යවේදීන් නැති කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ පිටවීම සඳහා 50 කෙටුම්පත සකස් කරන කමිටුවක් විසින් තමයි මේ මූලික කටයුතු කරලා තිබුණේ. ඒ දැන් නීතියක් බවට පත් කරලා අපි ඒ ආයතනයේ පිහිටවලා දියුණු මාධ්‍ය සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළ ඇති කර ගැනීමට අවශ්‍ය මේ තුලින් ඉඩ ප්‍රස්ථා ලැබෙයි. ත්‍රිරෝදරථ විද්‍යුත්කරණයට භාජනය කිරීමේ ගිවිසුමකට අමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහන සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අත්සන් තබා තිබෙනවා. මෙරට සියලුම ත්‍රිරෝදරථ විදුලියට පරිවර්තනය කිරීමට ඒ අනුව අමරිකානු සහය ලැබෙනු ඇති. මෙරට විශාලතම මෝටර් රථ සමාගම ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමයි. දැනට මෙරට දහවනේ වන ත්‍රිරෝදරථ විදුලියට පරිවර්තනය කිරීම දැනටමත් එම සමාගම ආරම්භ කර තිබෙනවා. එමගින් පිරිසිදු බලශක්තියක් නිර්මාණය වන අතර මෙරට ආර්ථික වර්ධනයට විදුලි ත්‍රිරෝදරථ අතිශය වැදගත් වනු ඇති. USAID ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන සඳහා ඍජුවම සහය දැක්වීමට ඉදිරිපත් වී සිටිනවා. ශ්‍රී ලංකා බලශක්ති වැඩසටහන සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණා. මෙම අවස්ථාවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලි චැන්ග්ද සහභාගී වුණා. මෙම ගිවිසුම යටතේ මෙරට තුළ විද්‍යුත් ආරෝපණ මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික සහයද අමරිකාවෙන් ලැබෙනු ඇති. විදුලි ත්‍රිරෝදරථ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ඉදිරියට ගෙන යාම සඳහාත් USAID සහ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අතර මෙම ගිවිසුම ඉතා වැදගත් බව බලශක්ති අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී සඳහා අරමුදල් සහ ආධාර සපයන සංවිධාන හෝ පුද්ගලින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. එසේ ආධාර කරන පුද්ගලින් හෝ සංවිධාන හඳුනාගතහොත් වහම අසාධු ලේඛනගත කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කර ඇති පුද්ගලින් සහ සංවිධාන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එයනෝ 2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසි මාලාව යටතේ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් 2021 වර්ෂයේදී පුද්ගලින් 577 දෙනෙකු සහ සංවිධාන 18ක් අසාධු ලේඛනයට ඇතුළත් කර තිබෙන බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. එයනුව ඉහත පුද්ගලින් 577 දෙනා සහ සංවිධාන 18 අතරින් ත්‍රස්තවාදය සඳහා මුදල් ආධාර සැපීමේ ක්‍රියාකාරීත්වය නොපෙන්වන පුද්ගලයින් 316 දෙනෙකු සහ සංවිධාන 6ක් අසාධු ලේඛනයෙන් ඉවත් කිරීමටද තීරණය කර ඇති බවයි මේ අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
තවද මෙම කාල සීමාව තුළ ත්‍රස්තවාදයට මුදල් සහ ආධාර සැපීමේ ක්‍රියාකාරීත්වයක් පෙන්눔 කරන බවට නවතමින් හඳුනා ගන්නා ලද පුද්ගලයන් 55 දෙනෙකු සහ සංවිධාන 3ක්ද අසාධු ලේඛනයට අතුලත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ එම නිර්දේශය 2022 ජුනි 29 වන දින විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා යොමු කිරීමෙන් අනතුරුව පුද්ගලයන් 316 දෙනෙකු සහ සංවිධාන 15ක් අංක 2291 ඇල ඉරක් 02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අසාධු ලේඛනයට අතුලත් කර තිබෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. අනාගතයේදී මෙම ආයතන සහ විවිධ පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳව නිරන්තරයෙන් අවධානය පසුවන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. යම් හේකින් එම පුද්ගලයන් හෝ සංවිධාන ත්‍රස්තවාදී සඳහා අරමුදල් සැපීමේ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වූ බවට තහවුරු වුවහොත් ඔවුන්ද අසාධු ලේඛන ගත කිරීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා. උදැස්සන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.